පවිත්‍රලා යයි අනිත් අද ඒයි පවිත්‍රත් එක ඉන්න කට්ටිය අනිත් පැත්තට එනවා. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ. මේ තිවරණ තියෙනකොට පැත්තට යනවා, මේ පැත්තට යනවා. දැන් ඔබතුමා කැසන්නරන්තුගේ ඇමතිතුමාට කිව්වොත් ආවට පිස්සු කියලා, එතුමාගේ මේ එතුමාගේ විල්ලන් ඉල්ලනවා කියන එක මොකද ඔබතුමාගේ අදහස කියන එක කියන පිළිබඳ සොයලා බලන්න. ඕන පිස්සුද? තමන්ගේ පුතා එනකොට කවුද විරුද්ධ වෙන්නේ? මට ඕනේ ඉඳ මං ඉදිරිපත් කරේ. පක්ෂයට ඕනේ ඉඳ අපේ කණ්ඩායමට ඕන ඒකේ ඉඳ. උඩින් උඩින් අනිවාර්ය. නාමල් රාජපක්ෂ මේ පුංචි කොළු ගැටයා දැන් දැම්මා ඡන්දෙට. පරණ සබන් කෑල්ලට ආයිබෝන් කිව්වා, අලුත් සබන් කෑල්ල ගෙනාවා. අලුත් සබන් කෑල්ල ගාන්න 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 දේවි දේවි යනවා මිසක් ආයි ආපස්සට පරණ සබන් කෑල්ලක් වෙන්නෙත් නැ, වෙන්නත් බෑ. තමුන්නාන්සේගේ පියා කරපු සේවාව අපි දන්නවා. යුද්ධෙන් නතර කරා. තමුන්නාන්සේ මොනවද කරලා තියෙන්නේ මේ ලංකාවට? සත්ත පහක දෙයක් රේ නෑ. කෙල්ලෝ කොල්ලෝ ටික අතරමං කළා. බලකායත් නෑ, නිල් බලකායත් නෑ, අර බලකායත් නෑ, මේ බලකාර උන් විනාශෙන් විනාශ කළා. ඔබතුමාන කවදාවක මම විශ්වාස කරන විදිහ මේ රටේ ජනාධිපති පදවියට සුදුසු නැති පුද්ගලයෙක් විය යුතුයි. රජිත් ප්‍රේමදාසට නේද? තාත්තා ප්‍රේමදාස නිසා, නාමල්ට තාත්තා රාජපක්ෂ නිසා මේ රට පාලනය කිරීමේ බලය දෙන්න ජනතාව ලෑස්ති වෙන්න ඕනද? ඊට වඩා වගවීමක් රට ඉල්ලන්න ඕනේ නැත්තේ? මේක ඓතිහාසික අවස්ථාවක්. අපේ රටේ සියලු ජාතීන් නියෝජනය කරන ජනාධිපතියෙක් තමයි පත් වෙන්න ඕනේ. එහෙම පත් වුණොත් තමයි මේ රටේ මේ සියලු ජන වර්ග වලට තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නේ. ඒ නිසා අද අවස්ථාවක් ලැබිලා තියෙනවා මුළු රටම ඉල්ලන, ඒ වගේම මුළු රටම එකට එකතු කරගත් උතුරද දකුණද උඩ රටද පහත රටද බස්නාහිරද නැගෙනහිරද මේ හැම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව ලක්ෂ 222ක් ජීවත් වෙන සමස්ත ජනතාවගේ පොදු ජනාධිපතිවරයෙක් හැටියට ඒ සහාය ලැබෙන්නේ මේ අපේක්ෂකයන්ගෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට එතුමාට ගැළපිය හැකි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ මා දන්න විදිහට නැත. එහෙමනම් ශ්‍රී ලංකාවේ පළපුරුද්දක් ලබා ගැනීම සඳහා, එහෙම නැත්නම් අනාගතයේ තමන්ගේ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේම රට ගැන හිතලා. එතුමා නමවන විදායක ජනාධිපති විය යුත්තේ ශ්‍රී ලංකාවේ සමස්ත මහජනතාවගේ ආරක්ෂාව සඳහා, රටේ ආරක්ෂාව සඳහා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ ලකුණෙන් තමන්ගේ නමෙන් අපේක්ෂකයෙකු දාන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. තමන්ගේ ලකුණෙන් ඡන්ද අපේක්ෂකයෙක් ජනාධිපතිවරු අපේක්ෂකයෙක් දාන්න බැරි වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සොහොන් ලකුණු පෙන්වන නායකයා බවට දැන් පරිවර්තනය වෙලා හමාරයි. තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කල්පනා කරනවා නම් වෙනත් වටයකින් මේ ප්‍රජාතන්ත්‍රවාදී අකුල දමන්න මැතිවරණයේදී නියත වශයෙන්ම ඔහු ඇතුළු කණ්ඩායම පරාජයට පත් වෙනවා. මේ චොකා මල්ලා රත්තරන්ලගේ නවාතැන බවට පත් වෙලා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. වර්තමාන ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂාවට ඉදිරිපත් වෙනකොට එතුමාට සහාය දෙන පක්ෂ කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. මහජන සත්තරමන ශ්‍රී ලංකා පොදුන ප්‍රමුඛාංශික කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතුළු ප්‍රමුඛ වගේම පත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒ සියලු දෙනාගේම සහයෝගයෙන් බැරිසරාණ ශක්තිමත් ඉදිරියට ගෙනිලා මේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසේ 22 වෙනිදා දකින්න පුළුවන් වෙයි. තුමාලා දැක්කනේ පහුගිය දවස්වල ගාල්ලේ රැස්වීමක් තිබුණා. දස දහස් සංඛ්‍යාත ජනතාවක් එකතු වෙලා හිටියා. කඩවතත් එහෙමයි, හනුවරත් එහෙමයි, මාතරත් එහෙමයි. තේන සෙවෙන් රැස්වීම වලින් පවා පෙන්නුම් කර ජනතාව විශාල වශයෙන් වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය ප්‍රකාශ කරන බව. එහි තව ඉදිරිපියවරකට ඉදිරියේදී ඒකාබද්ධ බැරිසරාණ ක්‍රියාත්මක වෙනවා. පක්ෂ සන්ධාන කණ්ඩායම් ගණනාවක් එකතු වෙලා ඒකාබද්ධ මැතිවරණ යාන්ත්‍රණයක් යටතේ මේ මැතිවරණ ක්‍රියාත්මක වෙනුත් නව ජවයකින් අපිට ඉදිරියට යන්න පුළුවන් වෙයි. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට නවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.